ආයුබෝවන් අද වීඩියෝ එකෙන් අපි Photoshop layers ගැන කතා කරමු. Photographer කෙනෙක්ට මේ layers ගැන දැනගෙන ඉන්න එක හරිම වැදගත්. අපි photos වල තියෙන frames blend කරද්දී ඒ වගේම විවිධ දේවල් කරද්දී අපිට මේ layers approach එක ගොඩාක් වැදගත්. අපි මුලින් ඉඳන් සරලව බලමු layers කියන්නේ මොකද්ද? layers කොහොමද වැඩ කරන්නේ කියලා. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මුලින් ඉඳන්ම දැනගන්න පුළුවන් වෙන මට්ටමේ ඉඳන් අපි මේ කතාව පටන් ගමු. මුලින්ම අපි Photoshop වල ගිහිල්ලා new select කරලා අපි අලුත් layer එකක් දාගමු. මෙන්න මේක මේ විදිහට දාගත්තම අපිට හම්බ වෙනවා මෙන්න මේ දකුණු අත පැත්තේ layer කියන තැන මෙන්න මේ වගේ කොටුවක් සුදු පාට කොටුවක් ඔබලන්ට පේනවා. මේක හැමතිස්සෙම සුදු පාට වෙන්නේ නැහැ. සමහරකට කළු පාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ට්‍රාන්ස්පරන්ට් වෙන්න පුළුවන්. මේ ලේ එකත් එක්කම මෙන්න මෙතන මේ දකුණු පැත්තෙන් පේනවා වගේ පොඩි ඉබ්බෙක්ගේ ලකුණක් තියෙනවා. ඒ කියන්නේ මේ ලේ එක ලොක් වෙලා තියෙනවා. මේක අපිට ඩිලීට් කරන්න එහෙම බෑ. ඒ මේ ලොක් එක වැටලා තියෙන හින්දා. අපිට මේක ඩිලීට් කරන්න ඕන නම් අපිට කරන්න වෙන්නේ මේ ලොක් එක අයින් කරගන්න එක. අපිට ආයෙක ලොක් කරගන්නත් ඕන නම් පුළුවන්. ඊට අමතරව මේ ලේයර් එක ඉස්සරහම තියෙනවා මෙන්න මෙහෙම ඇහැක ලකුණක්. මේ ඇහෙන් කියන්නේ අපිට ලේයර් එක පේනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මේ ඇහැ ලකුණෙන්. මේ ඇහැ අපිට ඩිසිලෙක්ට් කරොත් මේ ලේයර් එක අපිට පේන්නේ නැතුව යනවා. ඒක සිලෙක්ට් කරොත් අපිට මේ ලේයර් එක බලාගන්න පුළුවන්. මේ layers කියන එක ඔයාගේ Photoshop වල නැත්නම් Windows වලට ගිහිල්ලා බලන්න මේ layer කියලා තියෙන තැන ටික් එක දාලා තියනවාද කියලා. ඊට පස්සේ අපි බලමු අලුත් layer එකක් මේකට add කරගන්නේ කොහොමද කියලා. අලුත් layer එකක් add කරගන්න මේ දකුණු අත පැත්තේ recycle bin එකට පොඩ්ඩක් මෙහෙන් තියෙනවා create new layers කියන icon එක. ඒක උඩ click කරපුවාම අපිට අලුතෙන් layer එකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මම ඒක ආයෙ ඩිලීට් කළා මම ඒකම තව දෙයක් පෙන්වන්නම්. ඕල්ට් කී එක ඔබාගෙන මෙන්න මේ icon එක click කරොත් අපිට මෙන්න මේ වගේ box එකක් open වෙනවා. මේකෙන් අපිට පුළුවන් කැමති color එකක් select කරගෙන blending mode එක මෙතනින් select කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් overlaid soft light වගේ blending mode එකක් කට ගිහිල්ලා අලුපාට ලේ එකක් උනත් හදාගන්න පුළුවන්. මම normal කියන එක select කරලා මේ රතු පාට තියෙද්දි මම okay කරන්න. එතකොට අපිට පුළුවන් ලේ එක වෙනම color එකකින් highlight කරගන්න. හැබැයි මේ ලේ එක transparent ලේ එකක්. අපි නැවත බලමු මේ ලේ එක transparent layer එක create කරගෙන අපිට මේක කල වර්ණයක් දාගන්නේ කොහොමද කියලා. මේ layer එක උඩට. මේකට අපිට යන්න පුළුවන් edit fill. fill වලට ගිහිල්ලා මෙතනින් අපිට කළු අලු සහ සුදු තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙනවා foreground color, background color. එහෙම නැත්නම් අපිට කැමති වර්ණය මෙතනින් select කරලා මේ layer එක හදාගන්නත් පුළුවන්. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ උඩ තියෙන ලේයර් එක කහපාට වුණාම අපිට මෙතන පේන්න තියෙන්නේ කහපාට පසුබිම. මට මේ ලේයර් කියන කොටස ඔයගලන්ට වැඩියෙන් පෙන්වන්න ඕන නිසා මම මේ විදිහට ලොකු කරලා එළියට අරගන්නවා. මේ ලේයර්ස් කියන concept එක මෙන්න මේ විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ උඩින් තියෙන ලේයර් එක තමයි
අපිට පේන. අපි මේ ලේයකට උඩින් තව ලේයකක් දාගත්තයි කියන්නේ. බලු මේකට වර්ණයක් එකතු කළා. අපි ඒකට රතු පාට වර්ණය දාගමු. එතකොට මේ කහ පාට උඩින් තිබිච්ච රතු පාට වර්ණය තමයි අපිට පේන්න පටන් ගන්නෙ. මම පොඩි උදාහරණ කීපයක් පෙන්වන්න තව ලේයර්ස් කිහිපයක් හදා ගන්නවා. මේක අපිට කරන්න පුළුවන් Shift F5 කියන command එක ඔබලා color එක select කරගෙන කොළ පාට එකක් select කරගමු. ඒ වගේම තව ලේයර් එකක් මම හදා ගන්නවා. දැන් මේ ලේයර්ස් වල තියෙන විශේෂත්වය තමයි අපිට උඩ තියෙන ලේයර් එක මෙන්න මේ ඇහැ අයිකන් එක ඔබලා ඊට යටින් තියෙන ලේයර් එක මෙතනින් ඩිස්ප්ලේ කරගන්න පුළුවන්. ඒ වුණාට මේක ඉමේජ් එකක් විදිහට ගත්තොත් මේ ලේයර්ස් වල උඩම තියෙන ලේයර් එක තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ තියෙන ලේයර්ස් වලට අපිට වෙන වෙනම වෙනස්කම් කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ නිල් පාට ලේයර් උඩට ගිහිල්ලා ඉමේජස් ඇඩ්ජස්ට්මන්ට්ස් කර්වස් ඇඩ්ජස්ට්මන්ට් එකක් අපි සිලෙක්ට් කරගමු. එතකොට අපිට මෙන්න මේ වගේ ප්‍රොපර්ටි බොක්ස් එකක් ඕපන් වෙනවා. මේ බොක්ස් එකෙන් අපිට පුළුවන් කර්වස් වලින් වෙනස්කම් කීපයක් කරගන්න. මේ කර්ව් එක අපි වෙනස් කරලා මේ ලේයර් එකේ වර්ණය අපි වෙනස් කරගත්තා. කරලා අපි ඕකේ කරාට පස්සේ ඒ කරපු චේන්ජ් එක මේ ලේයර් එක උඩට එම්බෙඩඩ් වෙනවා. දැන් අපි ඒ කරපු වෙනස අපිට ආයේ නැවත යථාතත්වයට හදා ගන්නවා නම් අපිට ඒක කරන්න විදිහක් නැහැ. ඒක කරන්න වෙන්නේ Ctrl Z කියන කී එක ඔබලා කරපු දේ අන්ඩු කරගන්න එක විතරයි. මේ ක්‍රමයට අපි කියනවා destructive method එකක් කියලා. ඒ කියන්නේ අපි කරපු change එක අපිට ආයේ අවස්ථාවකදී වෙනස් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මීට වඩා සාර්ථක ක්‍රමයක් තියෙනවා මේක කරගන්න. අපිට පුළුවන් මේ layer එක smart object එකක් කරන්න. ඒක උඩ right click කරලා convert to smart object කියලා ගියාට පස්සේ අපිට පුළුවන් adjustment වලට ගිහිල්ලා අපි curves adjustment එකක් තෝරගමු. තෝරගෙන අපි අර කලින් කරපු චේන්ජ් එකම කරලා බලමු. දැන් ඒ කරපු චේන්ජ් එක මේ ලේයර් එක යටින් පෙන්වනවා. අපිට ඒක නැවත එඩිට් කරගන්න ඕන නම් ඒක උඩ ක්ලික් කරලා අපිට ඒ කරපු එඩිට් එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක අයින් කරගන්න පුළුවන්. හරි, ඊට අමතරව අපිට එතනින් විතරක් නෙමෙයි මේ ලේයර්ස් පැනල් එක යට තියෙනවා මෙන්න මේ රතු රවුම මෙන්න මේ අයිකන් එක. ඒක උඩ ක්ලික් කරලා අපිට curves adjustment layer එකක් දාගන්නත් පුළුවන්. මෙතන තියෙන විශේෂත්වය තමයි ඒ curves adjustment layer එක වැටෙන්නේ තවත් layer එකක් විදිහට. ඒතර මේ layer එකේ අපි change එකක් කරොත් ඒ change එක අපිට මුළු ඉමේජ් එකේදීම දැක ගන්න පුළුවන් වෙනවා. එතකොට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ කරපු චේන්ජ් එක උඩ ලේයර් එක disable pane එක නතර කරොත් ඊට යටින් තියෙන ලේයර් එකටත් apply වෙනවා. අපි ඒකත් disable කරොත් ඊට යටින් තියෙන ලේයර් එකටත් apply වෙලා තියෙනවා. මේ උඩ තියෙන curve එකෙන් වෙච්ච change එක පල්ලෙහා තියෙන layers ඔක්කොටම බලපාලා තියෙනවා. සමහරක් වෙලාවල් වලට අපිට අවශ්‍ය වෙනවා මේ උඩ ලේයර් එකට විතරක් මේ චේන්ජ් එක ඇප්ලයි කරගන්න. ඒක කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඕල්ට් කී එක ඔබාගෙන මෙන්න මේ ලේයර් උඩට මවුස් එක අරගෙන ගියාම මෙන්න මෙම පහළට ඊතලයක් තියෙන අයිකන් එකක් ඔබලන්ට දැක ගන්න පුළුවන්. ඒක ක්ලික් කරාට පස්සේ මේ චේන්ජ් එක වෙන්නේ ඊට පල්හෙන් තියෙන ලේයර් එකට විතරයි. උදාහරණයක් විදියට බලන්න
දැන් මේ ලේයකේ චේන්ජ් එකක් වෙලා නැහැ. මේකත් අපිට එඩිටින් වලදී ඉතාමත් වැදගත් වෙන දෙයක්. හරි. දැන් මම කතා කරන්න යන්නේ මාස්ක් එකක් ගැන. මාස්ක් එකක් කියලා කියන්නේ මේ ලේයක උඩට එකතු කරන්න පුළුවන් දෙයක්. මේ මාස්ක් එක දාගන්න මෙන්න මේ මෙතන තියෙන මේ හතරස් කොටුව මැද්දේ වෘත්තයක් වගේ තියෙන අයිකන් එකට ක්ලික් කරලා අපිට මේ ලේයෙක උඩට මාස්ක් එකක් දාගන්න පුළුවන්. මේ මාස්ක් එක අපි නිකම්ම මේ අයිකන් එක ක්ලික් කළොත් සුදු පාට වර්ණයෙන් තමයි මේ මාස්ක් එක පැටින්නේ. අපි බලමු මේ මාස්ක් එකේ වර්ණය කළු පාට කරලා. මේ මාස්ක් එකේ වර්ණය කළු පාට වුණොත් ඒ උඩ තියෙන ලේයෙක පේන්නේ නැතුව යනවා. මේ උඩ තියෙන ලේයෙක නොපෙනී යනවා. එතකොට අපිට පේන්නේ ඊට පල්ලෙහැන් තියෙන ලේයෙක විතරයි. අපි ඒකටත් ලේයෙකක් දාගමු. ඒ කියන්නේ සරලව ගත්තොත් මාස්ක් එක කළු නම් ඒ ලේයෙක අපිට පේන්නේ නැතුව යනවා. හරියට මෙන්න මේ අයිකන් එක ඇහි අයිකන් එක ඔන් ඔෆ් කළා වගේ. හැබැයි මේ මාස්ක් එක සුදු නම් ඒ ලේයෙක අපිට දැක ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රම දෙක නිසා මෙන්න මේ වර්ණ දෙක පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ලේයර්ස් අතර තියෙන බ්ලෙන්ඩින් ඔප්ෂන්ස් වැඩි කරගන්න. ඒක කරන්න අපි එක උදාහරණයක් ගමු. මම මෙතෙන්ද ගන්නවා එක ලේයර් එකක් අරගෙන, බ්‍රෂ් එකක් අරගෙන මේ ලේයර් එක උඩ සිලෙක්ට් කරලා නිල් පාට අයිකන් එක නෙමෙයි ලේයර් මාස්ක් එක උඩ සිලෙක්ට් කරලා බ්‍රෂ් එක ලොකු කරගෙන මම කළු පාටින් පේන්ට් කරගෙන යනවා. දැන් පේනවා ඇති ඒ පේන්ට් කරපු කොටස මේ ලේයෙකින් නැති වෙලා ගියා. ඒ කොටස අපිට යටින් බලා ගන්න පුළුවන්. මේ අපි කරපු වැඩේ හරියට මම මේ ලේ මාස්ක් එක මකලා ඉන්න ඉරේසර් ෆොටෝෂොප් වල තියෙන ඉරේසර් ටූල් එක අරගෙන මේ උඩ තියෙන ලේයෙක මැකුවා හා සමානයි. හැබැයි මෙතන ඇති වෙන ප්‍රශ්නය තමයි ඒ ලේයෙකේ තිබිච්ච හැම පික්සල් එකක්ම මේ ඉරේසර් ටූල් එකෙන් මකපුවාම මැකිලා යනවා. මේ දේ අපිට සමහරක් වෙලාවට පාඩුවක් වෙන්න පුළුවන්. ඒ පාඩුව මකා ගන්න තමයි අපි ලේ මාස්ක් එකක් දාලා ඒක උඩ කළු පාටින් පාට කරලා අපිට පල්ලෙහා තියෙන ලේයක මතු කරගන්නේ. අපි ඉරේසර් ටූල් එකෙන් කරන දේ ඒ විදිහටම අපි කරනවා. හැබැයි ඇත්තටම මේ තියෙන පික්සල් නැති වෙන්නේ නැහැ. මෙතනදී තව දැනගන්න ඕන දෙයක් තමයි මේ ලේයර් මාස්ක් එක අපිට ඩිසේබල් කරන්න පුළුවන්. මේ shift key එක ඔබාගෙන ලේයර් මාස්ක් එක උඩ left click කරපුවාම මෙන්න මේ වගේ කතරයක් එක්කම මේක ඩිසේබල් වෙනවා. ඒක ආයේ enable කරන්න ඕන නම් shift එක ඔබාගෙන ආයේ left click එක ඔබපු ගමන් අපිට ඒ ලේයක නැවත බලා ගන්න පුළුවන්. මම ඊළඟ ලේයකටත් ගිහිල්ලා මේ වගේම mask එකක් අරගෙන ඒකත් මම කොටසක් මකා ගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේ ලේයකේ මෙන්න මේ කළු පාට වෙලා තියෙන කොටස මකපුවාම පල්ලෙහා තියෙන ලේයක රිවීව් වෙනවා. ඒ කියන්නේ ඒක අපිට පේන්න පටන් ගන්නවා. මම මේකටත් ගිහිල්ලා ඒ දෙයම කරනවා. මෙන්න මේ විදිහට අපිට ලේයර්ස් උඩ ලේයකින් ඉඳන් පල්ලෙහා ලේයකට යනකන් ලේයර්ස් මතු කරගන්න පුළුවන්. මම මෙන්න මේ ලේයකත් මෙන්න මේ විදිහට මකා ගන්නවා. අපිට මේ ලේ මාස්ක් එක බලා ගන්න ඕනේ නම් අපිට කරන්න තියෙන්නේ ඕල්ට් කී එක ඔබාගෙන ලේ මාස්ක් එක උඩ ක්ලික් කරන්න. මීළඟට දැනගන්න ඕන දේ තමයි මේ ලේය එකතු කරලා අපිට ගෲප් එකක් හදාගන්න පුළුවන්. ඒක කරන්න පුළුවන් ලේයර්ස් ටික ඔක්කොම සිලෙක්ට් කරලා control command එකයි g command එකයි ඔබපුවාම group එකක් හැදෙනවා. එහෙම නැත්නම් right click කරලා group from layers කියන එක click කරපුවාම අපිට group එකක් හදාගන්න පුළුවන්.
මේ ගරුප් එකටත් මේ ලේකට කරා වගේම මාස්ක එකක් අපිට දාගන්න පුළුවන්. අපි දැන් බලමු ඒ ගරුප් එකේ මාස්ක එකේ මැද හරිය අපි අර විදිහට කළු පාට කරගත්තොත් ඒ ගරුප් එක ඇතුලේ තියෙන හැම ලේකකටම ඒ කරපු චේන්ජ් එක බලපානවා. එතකොට ඒ කළු කරපු හරිය අපිට පේන්නේ නැතුව යනවා. ඒ කියන්නේ ඒ ගරුප් එකේ තියෙන හැම ලේකකම මැද හරිය අපිට නොපෙනී යනවා. ඒකත් අපේ වැඩවලට බොහෝ වෙලාවලට ප්‍රයෝජනවත් දෙයක්. මම මේ ලේක මාස්ක් එක මකා දින ගරුප් එකත් මම අන්ග්‍රුප් කරගන්න. මේ ලේයර් සෝදාගෙන වැඩ කරගෙන යනකොට අපිට එක අවස්ථාවක් එනවා. ඒ ලේකේ තියෙන දේ විතරක් බලා ගන්න. ඒක අපිට කරන්න පුළුවන්. හෝල්ට් කී එකයි ඇහි තියෙන අයිකන් එකයි ක්ලික් කරපුවාම අනිත් ලේයර්ස් ඔක්කොම හයිඩ් වෙලා ඒ ලේයර් එක විතරක් අපිට බලා ගන්න පුළුවන්. මේකත් වැඩ කරගෙන යනකොට බොහොම ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඒ වගේම අපිට මවුස් එකෙන් උඩින්දම් පහළට මෙහෙම ඇදගෙන එනකොට මේ සියලුම ලේයර්ස් හයිඩ් කරගන්න පුළුවන්. ඒ වගේම නැවතත් අපිට නැවතත් ඒ ලේයර්ස් රිවීල් කරගන්න පුළුවන්. ඊට අමතරව අපි තව දෙයක් කරමු. මම මේ ලේයර්ස් දෙක ගෲප් එකක් විදිහට හදලා ඒ ලේයර් උඩට දාන ලේයර් මාස්ක් එකක් දාලා මම ග්‍රේඩියන්ට් එකක් ගන්නවා. අරගෙන යටින් ඉඳන් උඩට කළු ඉඳන් සුදු දක්වා ග්‍රේඩියන්ට් එක දාගන්නවා. අපි මේ මාස්ක් එක දිහා ආයෙ බලමු. මේ මාස්ක් එක ග්‍රේඩියන්ට් එකක්. ඒ කියන්නේ යටම කළු උඩම තියෙන සුදු ඒ අතර තියෙන ප්‍රභේද ලුමිනෝසිටි වල ප්‍රභේද රසක් එකතු වෙලා තමයි මේ මාස්ක් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ කළු නම් වැහෙනවා සුදු නම් ඒ ලේයර් එක අපිට පේනවා. එතකොට මේ ගෲප් එකේ තියෙන මේ ලේයර්ස් දෙකේ යට කොටස අපිට නොපෙනී යනවා. හැබැයි උඩට එනකොට ඒක මතුවෙනවා. මේකත් අපිට ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි වල ෆ්‍රේම් බ්ලෙන්ඩ් කරගන්නකොට පාවිච්චි කරන්න වෙන ටෙක්නික් එකක්. හිතන්න අපිට මේ ලේයර්ස් වලට අමතරව මේ යට තියෙන ලේයර් එකට චේන්ජ් එකක් කරගන්න ඕන වුණා කියලා. අපිට ඒක කරන්න පුළුවන් ඒ ලේයර් එකට උඩින් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකක් දාගෙන ඒක මේකට ක්ලිප් කරගෙන අපිට ඒකේ චේන්ජස් කරොත් ඒ චේන්ජ් එක වෙන්නේ ඒ අදාළ ක්ලිප් කරපු ලේයර් එකට විතරයි. අපි මේ ක්ලිප් කරපු එක අයින් කරගත්තොත් ඒ චේන්ජ් එක ඒ ලේයර් එක ඉඳන් පල්ලෙහාට තියෙන හැම ලේයර් එකකටම ඇප්ලයි වෙනවා. හැබැයි ඒලේ අපි දාගත්ත ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකට උඩින් තියෙන ලේයර් එකට ඒ චේන්ජ් එක ඇප්ලයි වෙන්නේ නැහැ. මම කලින් කිව්වා ෆොටෝෂොප් එක අපි ඩිස්ට්‍රක්ටිව් විදිහට එඩිට් කරන්නත් පුළුවන්, නන් ඩිස්ට්‍රක්ටිව් විදිහට එඩිට් කරන්නත් පුළුවන් කියලා. නන් ඩිස්ට්‍රක්ටිව් කියන්නේ අපි ක්‍රමානුකූලව කරගෙන යන චේන්ජස් අපිට ආයේ අවස්ථාවකදී, ඒ කියන්නේ පසු අවස්ථාවකදී නැවත චේන්ජ් කරගන්න ඕන වුණොත් ඒක කරගන්න පුළුවන් වෙන පහසුකම් සලසාගෙන කරන ආකාරය. එන්නේ ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්න තමයි මේ ලේයර්ස් අප්‍රෝච් එක අපිට ගොඩාක්ම වැදගත්. අපි ලයිට් රූම් හරි එහෙම නැත්නම් ඒ වගේ මෘදුකාංගයක් ගත්තොත් අපිට හුඟක් වෙලාට කරන චේන්ජ් එක නන් ඩිස්ට්‍රක්ටිව් නෙමෙයි. ඒක ඩිස්ට්‍රක්ටිව්. ඒ කියන්නේ ඒ කරපු චේන්ජ් එකක් අපිට ආය අලුතෙන් කරන්න ඕනොත් මුලින්ම කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ලෑන්ඩ්ස්කේප් ෆොටෝග්‍රැෆි වලදී විතරක් නෙමෙයි ඕනම ෆොටෝග්‍රාෆර්ස්ට ඕනම අවස්ථාවක මේ ලේයර්ස් අප්‍රෝච් එක පාවිච්චි කළොත් අපිට අවශ්‍ය චේන්ජ් එක රිවර්ස් කරගන්න ඕන වුණොත් වැඩි කරදරයකින් තොරව අපිට ඒක කරගන්න පුළුවන්. බ්ලෙන්ඩින් කරනකොට වැදගත් වෙන දෙයක් තමයි මේ ලේයර්ස් අතර තියෙන බ්ලෙන්ඩින් මෝඩ්. මේ බ්ලෙන්ඩින් මෝඩ් ගැන මම ඉස්සරහා වීඩියෝ එකකදී වැඩිදුරටත් කරුණු කතා කරන්න. ඒ වගේම අපි හිතමු අපිට මේ තියෙන එක ලේයර් එකක්
මේ තියෙන චේන්ජ් එක හරි එලේ එක අපිට පේන ප්‍රමාණය වැඩි. ඒක අපිට අඩු කරගන්න ඕන නම් මෙතන තියෙන මේ ඔපැසිටි වලට ගිහිල්ලා ඔපැසිටි එක අඩු කරලා අපිට එලේ එක විසිබිලිටි එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේමයි මම අර කලින් උසඳහන් කරා වගේ මේ ලේ එකක් අපිට පුළුවන් නම් ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරලා අපිට කරන චේන්ජස් කරන්න. උදාහරණයක් විදිහට අපි හිතමු මේක අපි ෂාප්නින් කරගන්න ඕන ලේ එකක් කියලා. අපි කියලා ෆිල්ටර්ස් අදර්ස් හයි පාස් ෆිල්ටර් එක ඇඩ් කරා කියලා. හයි පාස් ෆිල්ටර් එක ඇඩ් කරාට පස්සේ අපිට ඕන නම් මේ හයි පාස් ෆිල්ටර් එක චේන්ජ් එක වෙනස් කරගන්න පුළුවන්. පසුවට වෙනස් කරගන්න පුළුවන්. මේක තමයි නන් ඩිස්ට්‍රක්ටිව් ක්‍රමයේ තියෙන වැදගත්කම. හරි. දැන් අපි හිතන්න අපිට මේ තියෙන ලේ එක පමණක් ඩුප්ලිකේට් කරගන්න ඕන නම් කියලා. අපිට පුළුවන් ඒ ලේ එක උඩ රයිට් ක්ලික් කරලා duplicate layer කියන එක select කරපුවාම ඒ layer එකම නැවත duplicate කරගන්න. අපි ඒක නැවත shortcut key එකකින් කළොත් alt සහ j කියන keys දෙක ඔප්පුවාම මේ layer එක duplicate කරගන්න පුළුවන්. හිතන්න අපි උඩම තියෙන layer එකට ගිහිල්ලා control j කියන command එක යවුවොත් අපිට ඒ උඩ layer එක පමණයි layer එකක් විදියට හැදෙන්නේ. හැබැයි අපිට මේ ලේයර්ස් ඔක්කොම පේන විදිහ තනි ලේයකකට හදාගන්න ඕන නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් Ctrl Alt Shift E කියන keys හතර එකතු කරොත් එකතු කරලා enter කළොත් අපිට මේ වගේ තනි මේ අපිට මේ වෙනකොට දැක ගන්න පුළුවන් හැම ලේයකකම details එක image එක එක ලේයකකට ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අනිත් ලේයර්ස් ටික hide කරත් අපිට ඒ ලේ එක ඒ විදිහටම බලා ගන්න පුළුවන්. ඊට අමතරව හිතන්න අපිට මේ ලේස් ටික ඔක්කොම මර්ජ් කරගන්න ඕනේ. ඒක කරනවා නම් මේ ටික highlight කරගෙන right click කරලා merge layers ගියහම ඒ ලේස් ටික ඔක්කොම මර්ජ් කරගන්නත් පුළුවන්. මේ කරන ඕන change එක control z key එක ඔබලා අපිට නැවත තිබිච්ච තත්ත්වයට පත් කරගන්න පුළුවන්. image කරගත්ත එක මීට වඩා ලේසියෙන් කරගන්න පුළුවන් Ctrl Shift E කියන command එක ඔබවහම ඒ layers ටික ඔක්කොම තනි ලේ එකක් බවට පත් වෙනවා. මේ layers approach එකේදී තවත් වැදගත් දෙයක් තමයි මම මේ layer palette එක මෙතෙන්ට අරගෙන යන්න. මේ layers වලට අමතරව layer එකක් හදනවත් එක්කම ඒ layer එකට අදාළ channels අපිට create වෙනවා. මේ channels හැදිලා තියෙන්නේ RGB කියන channel එකකිනුයි red green blue කියන channel තුනකිනුයි. මේ හතරෙම එකතුව තමයි මේ අපිට වර්ණ විදියට දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදියට red green blue කියන channel තුනේ එකතුව තමයි RGB කියන channel එකෙන් අපිට දැක ගන්න පුළුවන්. මේ channel වලනොත් අපිට landscape photography වලදී ගොඩාක් ප්‍රයෝජනවත් mask හදා ගන්න පුළුවන්. මම ඒ ගැන ඉතින් අනිවාර්යෙන් ඒ ගැන කතා කරනවා. ඒ වීඩියෝ එකත් මතක ඇතුව බලන්න. අපි හිතමු අපිට මේ එක ලේ එකක සයිස් එක වෙනස් කරගන්න ඕන වුණා කියලා. මේ ලේ එකේ විතරක් ඒක කරන්න පුළුවන් Ctrl T කියන command එක ඔබපුවාම අපිට මේ ලේ එක උඩ මෙන්න මේ වගේ highlight වෙච්ච square එකක් එනවා. ඊට පස්සේ මේ edges අපිට එහෙට මෙහෙට කරලා මේ ලේ එකේ ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන්. මේ ලේ ස්ක්වයර් එක එහෙට මෙහෙට කරනකොට shift key එක ඔබාගෙන එහෙට මෙහෙට කරොත් ඒ කොටුවේ ටික පළල වල අනුපාතය රැකගෙනම තමයි කොටුවේ සයිස් එක වෙනස් වෙන්නේ. ඒ වගේම alt key එක ඔබාගෙන මේක කරොත් අපි එක පැත්තකට කරන change එකට සමානව හතර පැත්තෙම වෙනස්කම ඒ විදිහටම සිද්ධ වෙනවා. ඊට අමතරව control key එක ඔබාගෙන මේ වැඩේ කරොත් අපි ඒ අදින edge එක විතරයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ මේ කරන ඕනම change එක
apply කරගන්න මෙන්න මේ උඩ මෙන්න මේ right එක එනවා. ඒ right එක click කළොත් අපි ඒ කරපු change එක layer apply වෙනවා. මම හිතනවා මේ video එකෙන් මම layers ගැන කියපු දේවල් ටික ඔගලංගේ editing වලදී ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි මම ඉදිරියේදී කරන්න තියෙන ගොඩාක් videos වලට මේ layers approach එක දැනගෙන සිටීම ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඒ video වලදී ඔගලන්ට layers approach එක නොතේරුනොත් ඒකෙන් ඇතිවෙන ගැටලු මග අරවා ගන්න තමයි layers approach එක ගැන වෙනම video එකක් කරන්න මම හිතුවේ. එහෙනම් landscape photography ගැන විතරක් නෙමෙයි පොදුවේ photography ගැන ඉගෙන ගන්න දැනගන්න මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉදිරියේ එන videos උත් ක්‍රමානුකූලව මම ගැඹුරු කරුණු වලට යනවා. එතකොට මම හිතනවා ඕගල්ලන්ටත් මාත් එක්කම මේ වීඩියෝ හරහා ඒ ගැඹුරු කරුණු ප්‍රැක්ටිකලි කරලා බලලා ඕගල්ලන්ගේ වර්ක් ෆ්ලෝ එකට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. මේ වීඩියෝ එක බැලුවට බොහොම ස්තුතියි. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බ වෙමු.